අමරිකාවේ එවර්ග්ලේඩ්ස් කියන්නේ අපි ළමා කාලේ ඉඳලම හිතේ තදින් සටහන් වෙලා තිබුණු නැෂනල් පාර්ක් එකක්. මේ ට්‍රිප් එකේදී අපි විවිධ විදියට එවර්ග්ලේඩ්ස් ඇතුලේ සැරිසරුවා. ඒ සමීපවම එවර්ග්ලේඩ්ස් විඳින්න ලැබෙන්නේ පයින් ගියාම. මේ වීඩියෝ එකෙන් අපි අරගෙන ඉන්නේ මේක නියම ට්‍රේල් එකක්. එවර්ග්ලේඩ්ස් වල ෆේමස් අනිංග ට්‍රේල් එකෙත් ෂාක් වැලි ට්‍රේල්ස් වලත් අපේ හයිකින් අත්දැකීම්. අපි සුභාෂිනි, පියුම සහ මම මහේන්ද්‍ර. මේ තමයි බෑක් යඩ් හයිකර්ස්. ගිහින් බලමු. මේ එන්ට්‍රන්ස් එකට කියන්නේ රොයල් පාම් කියලා. එතනින් තමයි අනිංග ට්‍රේල් තියෙන්නේ. කාපාකගේ බ්ලැක් වල්චර්ස්ලා පිරිලා. මේගොල්ලන් කළු කුමෙක් විතර වගේ ලොකුයි. වාහන කවර් කරලා ගියේ නැත්නම් මේ වල්චර්ස්ලා රබර් බීඩින්ග්ස්, වයිපර් බ්ලේඩ්ස් වගේ ඒවා කනවා. එවර්ග්ලේඩ්ස්වල ෆේමස්ම ට්‍රේල් එකක් තමයි අනිංග ට්‍රේල් කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව මේක හරිම සීනික් වගේම ඊසි ට්‍රේල් එකක් වීම. විවිධ සත්තු තඹ වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ වගේ වතුර තියෙන තැන්වල. මේ හරි පේන දෙක් මානයක් තියෙන මාෂක. ලස්සන ලෑන්ස්කේප් එකක්. මාෂකක් වගේ පෙනුනට ඇත්තටම මේ වතුර හෙමින් ගලනවා. ඒක නිසා මේ එවර්ග්ලේඩ්ස් වලට කියන්නේ මේ ස්ලෝ ෆ්ලෝයිං රිවර් එකක් කියලා. මේ ට්‍රේල් එක ෆේමස් නිසා හරිම බිසි. මම එක වෙලාවක එක පොයින්ට් එකක ඉඳන් ගණන් කළා යන විසිටර්ස්ලා ගාන. පැය භාගයක කාලයක් ඇතුළත ඒ පොයින්ට් එක පහු කරගෙන ගියා 85 දෙනෙක්. ට්‍රේල් එකේ මේ වගේ හට්ස් තියෙන එක හරිම වැදගත්. මෙන්න ලංකාවේ තියෙන මලකුත් තියෙනවා. මේ මාෂි හැබිටැට් එකේ තැන් තැන්වල තියෙන තරමක් ගැඹුරු ඕපන් වෝටර්. ඒවට කියන්නේ ස්ලූස් කියලා. මේ එහෙම ස්ලූ එකක්. ඒකේ වැදගත්කම තමයි අර ඩ්‍රයි සීසන් එකේදී උනත් මේවයි වතුර තියෙනවා කියන්නේ. අවුරුද්ද පුරාම වතුර තියෙනවා. ඉතින් අර එවර්ග්ලේඩ්ස් වල වෝටර් ෆ්ලෝ එක පවත් ගන්නේ මේන්ලිම මේ ස්ලූස් වලින් තමයි. බෝඩ් වොක්ස් නිසා අපිට මාෂ් එකේ ඇතුළට යන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ස්ලූ එකක වුණත් ඇතුළට යන්න පුළුවන්කම තියෙනවා. ඒක හරි ෂෝක්. මාෂ් එකේ හරි ස්ලූ එකේ හරි අයිනක ඉඳන් අපිට බලන්න බැරි හරිය බලන්න පුළුවන් බෝඩ් වොක් එක නිසා. හට්ටක උඩ වල්චර්ස්ලා රෙස්ට් කර කර ඉඳලා තියෙනවා. ඒගොල්ලන් හෙන විපරම අපි යන. කෙළවරේ ඉන්න එක්කෙනා ඩබල් ක්‍රෙස්ටඩ් කොමරන් කෙනෙක්. එයාට නම් ගාණක්වත් නෑ වගේ. මේ ගහ බලන්න. මේකේ මේ එයර් ප්ලාන්ට් අපි කියන්නේ මේ අපිශාක කියලා.
ඔය උඩ වැඩියා ඒ වගේ ගස් හැදෙන්නේ තව ගස් උඩ එහෙම ඒවනේ මේ අපිශාක කියන්නේ හැබැයි මේ මේ තියෙන ඒවා බ්‍රොමලියඩ් එක මේ චූටි ලස්සන මලක් පිපෙනවා බෝඩ් වොක් එක නම් තවදුරටත් ඉස්සරහට තියෙනවා හැබැයි දවල් වෙලා වැඩි නිසා ගියාට ඒ තරම්ම වැඩක් වෙන එකක් නැහැ ඒ නිසා අපි ආපහු යන්න හිතුවා කෙලවරටම වගේ ඇවිල්ලා තවම දාලා යන්න හිතෙන්නේ නැහැ වගේ. ට්‍රෑම් ටුවර් එකෙන් අපිට එවර්ග්ලේඩ්ස් ගැන හොඳ ජෙනරල් අයිඩියා එකක් හම්බුණානේ. ඒකෙන් පස්සේ අපිට ඕනි උනේම පයින් යන්න. මේ කැනල් එජ් එකේ හොඳ වයිල්ඩ් ලයිෆ් හැබිටට්ස් ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි හිතුවා ඒ අයින දිගේ යන්න. තැන් තැන් වල කැලේ ඇතුළට පුංචි ට්‍රේල්ස් උත් තියෙනවා. ඒවත් පුළු පුළුවන් විදියට ගිහිල්ලා බලමු. මේ ප්‍රධාන ට්‍රේල් එක ටිකක් බිසි. ඒ වුණත් එවර්ග්ලේඩ්ස් වල හයිලයිට් එක වෙච්ච එලිගේටර්ස්ලා සමීපව දකින්න හොඳම හරිය මේ ට්‍රේල් එක. සන්සුන්ව පීනුවට මෙයා මේ පරිසර පද්ධතියේ ටොප් ප්‍රෙඩේටර් ඉහළම විලෝපිකයා හරිම ඉන්ට්‍රෙස්ටිං මේගොල්ලන්ට කියන්නේ ෆ්ලොරිඩා ගා කියලා මෙයා පරිණාමිකව හරිම පැරණි පරපුරකින් එන එක්කෙනෙක් අවුරුදු මිලියන 100ක් විතර පැරණි පරම්පරාවක් වාතයෙන් හුස්ම ගන්න පුළුවන්කම තියෙන මාළු මෙයාට තියෙන කොරපොතු අස්තිමය කොරපොතු තියෙන්නේ බෝනි ඉස්සර මේ නේටිව් ඇමරිකන්ස්ලා ස්පියර් හෙඩ්ස් වලට ඇරෝ හෙඩ්ස් වලට පාවිච්චි කරලා තියෙනවා ඒව ඔය ෆ්ලොරිඩා ගාට හුඟක්ම සමාන තව මාළුවෙක් ඉන්නවා ස්පොටඩ් ගා කියලා මෙන්න මෙයා එයින් එක්කෙනෙක් වෙන්න ඕනි ආරයිනේ ගොඩක් වෙලාවට එලිගේටර්ස්ලා නිදාගෙන ඉන්නවා. සමහර ලාඩ පාර මැදත් ඉන්නවා. මෙතන ඉන්නවා ඇමරිකන් එලිගේටර්. පුතා. ඊළඟට යන්නපො. උල බලන්නකො මේකේ මේ බොහොම ගැඹුරෙන් අඩු ලයිම්ස්ටෝන් පොලොක්. ඒකේ රැඳිලා ඉන්න පුළුවන් වෙන්න හැදිලා තියෙන්නේ. ෆ්ලොරිඩා වල කොහොමත් මේ අවුරුද්දකට සැරයක් හරිකේන්ස් එනවනේ. මේ හරියත් ඒ වගේ ගොඩක් හරිකේන්ස් වලට ලක්වන හරියක්. ඉතින් ඒවට හැඩ ගැහිච්ච ගස් තියෙනවා. දැන් අර අපි වතුරේ ගිලිලා තියෙන ගහ අපි දැක්කේ යට මහත් වෙලා තියෙන එක ඒ තව හේතුවක් තමයි. එහෙම හරිකේන් එකකට ඔරොත්තු දෙන්න පුළුවන් තරම් වැටෙන්නේ නැතුව ඉන්න හරිකේන් එකදී ඉන්න ලස්සන ට්‍රේල් එකක් මේන් ට්‍රේල් එකෙන් ඇතුළට තියෙන එක පොඩි ට්‍රේල් එකක් ඔටර් කේව් හැමොක් ට්‍රේල් ගිහිල්ලා බලමුකෝ හැමොක් එකක් කියන්නේ මේ පුස්බිමක නැත්නම් ගොඩැල්ලක හැදුණු කැලයක්නේ මේක නියම ට්‍රේල් එකක් ඒක තමයි ඒක තමයි මේක ලූප් එකක් නෙවෙයි නේ. ඒකනේ වැඩි. ඊතරම් උස කැලේ නෙමෙයි හැබැයි නිකන් මැන්ග්‍රෝව් වගේ කැලේ. ඉස්සෙන්ට හදලා තියෙනවා. ආව් මරු මේ ටික. අර හියුමිඩ් නිස්කලංක ෂෝක් තැන් ඉදේ. බලන්නකො. රේන් ෆොරස්ට් එකක් වගේ ෂේඩි.
මේ ලයිම්ස්ටෝන් බෙඩ්රොක් එක දිය වෙලා හිල් හැදිලා මේ කොළරොඩු දිරාගෙන යනකොට හැදෙන ඇසිඩ් හින්දා තමයි මේ ගල් මෙහෙම දිය වෙලා යන්නේ අහිකාවා ඩාට ලොන් ලෙන්ස් එකකට නියම තන ඉන්නවා ඇලිගේටර් කෙනෙක් අයිනේ අපි බලමු මෙන්න මෙතන තව ඇලිගේටර් කෙනෙක් ඉන්නවා ටිකකට කලින් මේ හරියේ කැලේ ඇතුලෙන් ඇලිගේටර් කෙනෙක් ගොරවනවා වගේ සද්දයක් ඇහුණා අර පින්තූරේ තියෙන්නේ ඇලිගේටර් කෙනෙක් ඉන්න වලක්නේ ගිහින් බලමු මේ හරියෙන් වගේ තමයි අර සද්දේ ආවේ. හැබැයි කවුරුත් පේන්න නෑ. මේ වතුර මතපිට කණ්ණාඩියක් වගේ වටපිට පින්තූර ටික පේන නිසා වතුර යට එලිගේටර් කෙනෙක් හිටියොත් පේන්නෙත් නෑ. ඒ නිසා වතුරට ඈතින් ඉන්න එක තමයි හොඳ. වතුර මතුපිට කණ්ණාඩියක් වගේ නිසා අර ගස්වල එහෙම ඉමේජස් වැටිලා හරිම වයිබ්‍රන්ට් පික්චර් එකක් තියෙන්නේ. කුණුගල් පොළොව නිසා වතුර හරිම පැහැදිලි. ඉතින් මේ ලස්සන මිරර් ලේක් එක ළඟින් අපේ මේ හයික් එක ඉවර වෙනවා. ඕගොල්ලන් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපේ videos වලට කැමති නම් like කරන්න. යාළුවොත් එක්ක share කරගන්න. එහෙනම් ඊළඟ video එකකින් හම්බෙමු.